අද මේ වෙනකොට වර්තමාන රජයේ මේ ආපදා තත්ත්වයන් තුලින් රටේ ජනතාව හිරිවට්ටලා තිබෙන්නේ නිද්‍රාගත කරලා තියෙන්නේ තමන්ගේ නිවාසවලට තමන්ගේ කුටුම්බය තුළට තමන්ගේ ආර්ථික කටයුතු වලට සීමා කරලා තියෙන්නේ ජනතාව අද හිතන්නේ නැහැ විදුලි බල මණ්ඩලයේ කෑලි අටකට කඩලා විකිණීම වැරදි මේකට අපි එළියට එන්න ඕනි කියලා විදුලි නිෂ්පාදනය කරන කැලණිතිස්ස බලාගාරය වික්ටෝරියා බලාගාරය රන්දිනිගල බලාගාරය සමන්ලව විදුලි බල පද්ධතිය සිංහරාජ අඩවිය එහෙම නැත්නම් ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය එහෙම නැත්නම් වරායවල් ටික විකුණලා ඩොලර් ටිකක් අරගෙන කන්න බොන්න දෙනවනම් අඩුවට කන්න බොන්න දෙනවනම් ඒක හොඳයි කියන අත්දේකර රටේ ජනතාව පත් කරගෙන තිබෙනවා මේ ආපදාව තුලින් ඒක තමයි අපි රටේ ජනතාවට කියන්නේ මේකට යට වෙලා මේ කියන ද්‍රාසීලිත්වෙන් මේ කියන හිරිවැටීමෙන් තවදුරටත් ජීවත් වෙන්න රටේ ජනතාව සූදානම්ද කියන ප්‍රශ්නේ තමයි අහන්න තියෙන්නේ අපිට පේන්නේ නැහැනේ එහෙම විරෝධතාවයක් කොහොද දැන් ඒ විරෝධතාව මේ කියන රට වැටලීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ දැන් අදානියනවා සම්පූර්ණ පූර්ණ පුනර්ජන්මී බලශක්ති ඉන්දියාව විසින් අත්පත් කර ගන්නවා ඊළඟට ඉන්දියාවේ ප්‍රධානම කිරි නිෂ්පාදන සමාගමක් ඇවිල්ලා ලංකාවේ දැනටත් මේ යෝගට් එකක් කිරි බෝතලයක් නැවුම් එලකිරි ටිකක් අපේ රටේ ජනතාවට බොන්න තියෙන ව්‍යාපාර ටික ඒ අයට විකුණන්න සැලසුම් සකස් කරලා ක්‍රියාත්මක වෙමින් යනවා කො කවුද විරෝධය ප්‍රකාශ කරන්නේ කවුරුත් නැහෙනි ඒ නිසා අපිට හිතා ගන්න අමාරුයි රටේ එවැනි තත්ත්වයක් නිර්මාණය වෙයි කියලා. ඒක තමයි අපිට තියෙන අභාග්‍ය සම්පන්න තත්ත්වය. ඒක තමයි අපිට තියෙන කනගාටුව. රටේ ජනතාවට මේක කිව්වට රටේ ජනතාව මේක පිළිගන්නේ නැහැ. අපිට තියෙන දුක තමයි මේ රටේ ජනතාව තේරුම් ගත යුතුයි. මේ අහිමි වෙන්නේ ඔබේ අනාගතය විතරක් නෙමෙයි ඔබේ දූ දරුවන්ගේ අනාගතය ඔබේ ඇටමස් ලේ නහර වලින් ගොඩනගපු හැදිච්චි අනාගත පරම්පරාවට උරුම ප්‍රජාතන්ත්‍රවාදය රටේ දේපල ආර්ථිකය ඒගොල්ලන්ගේ අධ්‍යාපනය ඒගොල්ලන්ගේ සෞඛ්‍ය ඒගොල්ලන්ට හොඳ පුරවැසියන් විදියට රටේ ජීවත් වෙන්න තියෙන සියලු දේවල් විදේශිකයන් අත්පත් කරගන්න තත්ත්වයකට යමින් ඉන්නේ කියන එක රටේ ජනතාව වටහා ගත යුතු තිබෙනවා.